තෙරුවන් සරණයි පින්පත් ඔබ හැම දෙනාට. සදාවත්නි බෞද්ධ රූපවාහිනිය ඔබ වෙනුවෙන් සංවේදනය කරන සදහා මුතුහැල දේශනා මාලාවේ අද දිනට නියමිත දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. නිකවරටිය රස්නායකපුර නිලුම්කර රාජමහා විහාරස්ථානයේ සිට පැටිගත කරමින් ඔබ වෙත සංවේදනය කරන මේ උතුම් සද්ධර්ම දේශනා වෙනුවෙන් වැඩම කොට වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනා වෙනුවෙන් පින්ප්‍රදායකත්ව ලබා දෙමින් කටයුතු කරන්නේ කඩවත ඇල්දෙනිය පදිංචි ශම්මී ක්‍රිෂාන්ත මහත්මා සහ චම්පා නිලන්ති මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිස. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැම දිනම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සම්මන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සෝදානම් වෙන්නේ තෙලෝ ගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන
දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසෙන්න අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා මහත් ආනිසංස ඇති සද්ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, උතුම් වූ පරාභව සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරන හත්වෙනි දේශනාව සඳහා අද දායකත්වය ලබා දෙන්නේ අඩවත එල්දිනියේ පදිංචි ශම්මි ක්‍රිෂාන්ත මහත්මයා සහ චම්පා නිලන්ති මහත්මිය ඇතුළු හිතවත් පිරිස. පින්නතුනි, මේ උතුම් වූ පරාභව සූත්‍ර දේශනාවේ තුන්වෙනි ගාථාරත්නයේ තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. ඒ ගාථාරත්නයේ සඳහන් වන නිද්දාශීලි සභාශීලි කියන මේ කාරණා දෙක අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉවර කළා. අනුත්තාතාච යෝ නරු කියන කාරණාවෙන් මේ අනුත්තාතා කියන කාරණාව අපිට සාකච්ඡා කරන්න තියෙනවා එතනින් එහාට. එහෙමනම් අනුත්තිතා අනුත්තාතා නැත්නම් අනුත්තිතා කියලා කියන්නේ ඇයි? මොන කාරණාවද මෙයින් විග්‍රහ කරලා තියෙන්නේ? එනතුනි, මේ අනුත්තාතා කියලා කියන්නේ වීරිය නැහැ කියන එකයි. වීරිය නැහැ කියන කාරණාව විස්තර කරනකොට මෙතන විශේෂයෙන් සඳහන් කරනවා ඉරියව්ව මාරු කරන්න තරම් වීරියක් නැහැ. අලසයි කියන එක. අලස බවත් මීට සමානව තමයි කියන්නේ. නමුත් අලසයි කියන කාරණාවම නෙමෙයි අනුත්තාතා කියලා කියන්නේ. වීරිය මාරු කරන්න නැත්නම් ඉරියව්ව මාරු කරන්න තරම් වීරියක් නැහැ. ඒක මොන ඉරියව්ව මාරු කරන්නද? මේක මේ අපි හැමෝම ළඟ තියෙන කාරණාවක් හැටියට තමයි වැටහෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් නිදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා. තව තැනක හේතු වෙලා ඉන්නවා. මේ වාගේ අපි පවත්වන නොයෙක් ඉරියව් තියෙනවනේ. පින්නතුනි, අපිට ඒ ඉරියව් වලින් මිදිලා කරන්න තව බොහෝම වැඩ තියෙනවා. ආන් ඒ යම් යම් කළ යුතු කාර්යයන් එළඹිලා තියෙන වෙලාවල් වල ඒ කාර්යයට යෙදෙන්න තමන් ඉන්න ඉරියව්ව මාරු කරන්න වීරියක් නැහැ. කියන එකයි මේ අනුත්තාතා කියලා කියන්නේ. එහෙම නැත්නම් උදාහරණයක් සඳහන් කළොත් අපි තව අපි කියමු ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා. දරුවෙක් දැන් පාසල් යන වෙලාව හරි උදේ පාන්දර අවදි වෙන්න ඕනේ. මුහුණ කඩ සෝදගෙන පොත්පත් ටික පිළියෙල කරගෙන අවශ්‍ය අනික් සියල්ල සූදානම් කරගෙන උදේ ආහාර අනුභව කරලා බස් එකට පාසල් යන වෙනත් වාහනයකට යන්න වෙලාව එළඹෙමින් තියෙනවා. නමුත් මේ පාන්දර අවදි වෙන්න තියෙන අකමැත්ත, නිදි සුවයට තියෙන කැමැත්ත, ඒ දිගෑරිලා ඉන්න ඉරියව්වට තියෙන බලවත් කැමැත්ත නිසා
නැගිටින්න තියෙන කැමැත්තක්. තව ටිකක් ඉඳලා නැගිටිනවා. තව ටිකක් ඉඳලා නැගිටිනවා. එහෙම හිතන අය ඉන්නවා. මේ විදිහට කල්පනා කර කර ටික 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 කාලයේ මගහැර මගහැර ඉඳලා අන්තිමට අවදි වෙලා බොහොම හදිස්සියෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණහම සමහර පොත් අමතක වෙනවා. පෑන් පැන්සල් ගන්න බැරි වෙනවා. උදේ ආහාර ගන්න වෙලාවක් නැතුව යනවා. ඇඳුම මැද ගන්න කාලේ මදි වෙනවා. හිස පීර ගන්න කල් මදි වෙනවා. ඉතින් මේ වාගේ බොහෝ දේවල් අතපසු වෙනවා. එතකොට අසාර්ථකයි. උදේ අවදි වෙලා වත කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් කළා. උන්වහන්සේත් මේ නිදිසුවේට ලෝභ වෙලා මේ ඉන්න ඉරියව්ව මාරු කරන්න තියෙන අකමැත්ත නිසා හොඳ ආකාරවම දන්නවා. දැන් නැගිටින්න ඕන වෙලාව. බුද්ධ වත කරන්න තියෙන මලු පෙත් මං අමදින්න තියෙන දානශාලාවේ වත කරන්න තියෙන බුද්ධ වන්දනාව කරන්න තියෙන මේ ආදී උදේ කළ යුතු විශේෂ වත් පිළිවෙත් හුඟක් තියෙනවා. නමුත් මේ ඉරියව්වට තියෙන කැමැත්ත නිසා ඒ වත් පිළිවෙත් තමන්ගෙන් මග ඇරෙනවා. ඒ නිසා ගිහි පැවිදි දෙගොල්ලටම මෙලව පරිහානියට හේතුව එතන තියෙනවා. පිරිසක් එකතු වෙලා යම් තැනක වාඩි වෙලා කතා බහ කර කර ඉන්නවා. කතා බහ කර කර ඉන්නකොට තමන්ට ඉදිරියේ අද දවසේ කළ යුතු තව වැඩ හුඟක් තියෙන බව දන්නවා. නමුත් ඒ බව දැන දැන තව ටිකක් ඉඳලා යමු. වෙලාව බලනවා. තව විනාඩි 5ක් ඉඳලා යමු. ආන් ඒ විදිහට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මාරු කරන්න තියෙන අකමැත්ත, පිරිස සමග කාලය ගත කරන්න තියෙන කැමැත්ත, ආන් ඒ නිසාත් තමන්ගේ දෙලව ජීවිතේම අභිවෘද්ධිය සඳහා කරගන්න තියෙන කටයුතු අතපහ වෙනවා. නිසි වෙලාවට නියමාකාරයෙන් ඒ කටයුතු සම්පූර්ණ කරන්න යෙදෙන්න තියෙන කාලය මග අරගත්න එක තමයි මේ අනුත්තිතා කියලා කියන්නේ. අනුත්තාතා චයෝ නරෝ කියලා සඳහන් කරලා තියෙන්නේ මේ කාරණාව. අලසෝ කෝද පඤ්ඤාන, අලසයා කම්මැලියා නිරන්තරයෙන් කේන්ති ගන්න කෙනෙක්. අලසයන්ට හරියට කේන්ති යනවා. බොහොම කම්මැලිකමින්ම තමයි හැම වෙලාවෙම කාලෙ ගෙවන්නේ. නමුත් කළ යුතු අහවල් වැඩ කරලා නෑ කියලා කියහම ඒකටත් තරහ යනවා. විශේෂයෙන් පින්නතෙනි මේ අලසකම නිසා තමන්ට මෙලවත් බොහෝ දේවල් අහිමි වෙනවා. පරලොවත් සුගති සංඛ්‍යාත සැපය අහිමි වෙනවා. ඒකට කියන්නේ මෙලව පිරිහෙනවා, පරලොව පිරිහෙනවා. අලස බව පිළිබඳව බොහෝ කරුණු ධර්මදේශනාවල් වලින් අපේ පින්නතුන් ඉගෙනගෙන ඇති. අනුත්ථතා කියන කාරණාව විස්තර කළා වගේම මේ අලස බව පිළිබඳව සඳහන් කරනකොට විශේෂයෙන් සිහිපත් කළ යුත්තේ අලසයත් බොහෝ දේ අතපහු කරගන්න කෙනෙක්. මෙලෝ පරලෝ දෙකම පිරිහෙනවා කියලා අපි සඳහන් කළා. ඉගෙන ගන්න කටයුතු, ගොවි තැන්පත් කටයුතු, රැකී රස්සා කටයුතු, මේ ආදී එදිනෙදා කරන හැමදේම අලසකම නිසා අතපහු වෙනවා. ප්‍රමාදයටපත් වෙනවා. අලසයා බොහෝම ප්‍රමාදයි. නමුත් බුදුදහමේ නම් අගේ කොට වදාළේ අප්‍රමාදේ. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට කරන්න තියෙන ලොකුම පින්කම අප්‍රමාදී බව.
ඒ කොහොමද අප්‍රමාදී බව ලොකුම පින්කම කියලා කියන්නේ? දෙලව අභිවෘද්ධිය සඳහා කළ යුතු හැම කාරණාවක් වෙනුවෙන්ම අපි වීරිය වඩන්න ඕනේ. ඉක්මන් වෙන්න ඕනේ. වහවහ යෙදෙන්න ඕනේ. නොපමාව කටයුතු කරන්න ඕනේ. අද කළ යුතු දේ අදම කරන්න ඕනේ. දැන් කළ යුතු දේ දැම්ම කරන්න ඕනේ. එහෙම නැති වුනහම වැඩ ගොඩ ගැහෙනවා. හෙට කරනවා කියලා හිතුවට කවුද දන්නේ හෙට කරන්න අවස්ථාව එයිද කියලා? විවිධ හේතු ඉදිරිපත් කරන අලසය. අලසකම නිසා පුංචි වේදනාව මහ ලොකුවට මවාපානවා. හිසේ කැක්කුමයි කියලා කියනවා. බඩේ කැක්කුමයි කියලා කියනවා. වෙනත් ආබාධයක් මතක් කරනවා. ඉන්නතුනි ඒ දේවල් ලෙඩද කියලා හිතලා බැලුවොත් මේ හුඟක් දෙනා ගාව තියෙන කාරණා. හිසක කියනවා කියලා නිදියනවා. බඩරි දෙනවා කියලා නිදියනවා. මම එකයි සඳහන් කළේ ඒක ලෙඩක්ද කියලා. යම් වේදනාවක් තදේට දැනෙන මොහොතක් තියෙන්න පුළුවන්. නමුත් ඉතා සුළු අවස්ථාවක් ඒ විදිහට ප්‍රමාද වෙන්න යොදාගත්තා. මොකද පින්නතුනි මේ කයට මීට වඩා බලවත් රෝග හැදෙනවා. දැන් මේ හිසක කියනවා වගේද පිළිකාවක් ඇති වුණා. අතක් පයක් ගැලුණා. ඇහක් ගැලවිලා එළියට ආවා. තවත් හිතාගන්න බැරි දරුණු රෝගාබාධ කොච්චර තියෙනවද? ජීවිත කාලෙම ඇවිද ගන්න බැරුව ගිය මානසික නිරෝගී බව නැතුව ගිය මේ වාගේ අපහසුතා බොහෝම තියෙනවා. එළඹෙන්න ඉතාම දුක්ඛදායක දරුණු වේදනා සහිත ලෙඩ රෝග අනාගතයේ එළඹෙන්න තියෙනවා. එතකොට එදාටත් අපිට එක්තැන් වෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අද මේ වාගේ සුළු කරුණු නිසා අපි ප්‍රමාදයට පත් වෙන්න ගත්තොත් අපිට මෙලව දිනුවකුත් නෑ, පරලෝ දිනුවකුත් නෑ. අනික මේ අලස පුද්ගලයන්ට යම් යම් කාර්යයන් තමන් කළ යුතු දේවල් කරලා නෑ කියලා කියහම හරියට තරහ යනවා. අලසය හඳුනගන්න හරි ලේසි වහා කිපෙන. අර සඳහන් කරනවානේ රතය මුලින්ම පේන්නේ කොඩියක් වගේ. මේ සඳහන් කරන්නේ එදා තිබුණ කරත්ත වගේ දේවල්. තවත් නොඑක් හැම දෙයක්ම පොදුවේ අරගෙන සඳහන් කරන රතය මුලින්ම පේන්නේ කොඩියක් වගේ. ගින්න හඳුනගන්නේ දුම නිසා. එතකොට අලසය හඳුනගන්නේ කොහොමද? අලසය හඳුනගන්නේ කේන්තිය නිසා. අලසයට හරියට කේන්තියලා. පින්නතනි සඳහන් කරනවා අලසෝ කෝධ පඤ්ඤාන. කෝධ කරන්නත් ඒ වගේ අලසයටත් කේන්ති යනවා. එතකොට කේන්තියටත් හේතු දක්වලා තියෙනවා. කේන්ති ගියහම කොහොමද? කේන්ති ගියහම සමහර කෙනෙක් කියන්නේ ඕනෙම නෑ කියලා. හරියට නිකන් වණයක් වගේ. ඒ වණයක් කියලා කිව්වේ තුවාලයක් වගේ කියලා. තුවාලයක් කොහොමද? පෑරුණ ගමන්ම ලේනවා. පෑරුණ ගමන්ම එක්ක සැර වෙනවා. එහෙම නැත්තම් දුගඳ හමනවා. ආන් ඒ වගේ අලසය බොහොම ඉක්මනට කේන්ති ගන්නවා. අලස බව නිසා මේ හැම පැත්තෙම පිරිනව. පින්නතුනි අර ජාතක පාලියේ තියෙනවා වාරණ කියලා ජාතක කතාවක්. මේ අලසකමට හොඳ කාරණාවක් පැහැදිලි කරනවා. දිසාපාමොක් ආචාර්යවරයා ළඟ
විශාල ශිෂ්‍ය පිරිසක් ඉගෙන ගත්තා. එක දවසක් දිසාපාමක ආචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයන්ට කතා කරලා කියනවා, දර හොයන්න ඕනේ කියලා. මේ විශාල පිරිසකට උයන්න එපායි. ඒ නිසා හැමෝම එකතුලා දර ටිකක් හොයන. වරණ ජාතකයේ තියෙන. මේ සියලු දෙනාම දර හොයන්නේ. ශිෂ්‍ය. එතන ඉන්නවා හරි කම්මැලි පුද්ගලයෙක්. කැලේ ගියාට පස්සේ මේ පුද්ගලයා දැක්ක කොළ හැලුන ලුණු වර්ණ ගහක් තියෙනවා. දැන් ඔහුගේ කල්පනාව මේක මැරිච්ච දර ගහක්. මැරුණ ගහක්. දැන් ගහේ ඕන තරම් දර තියෙනවා. මට මේ ගහෙන්ම මට අවශ්‍ය දර ප්‍රමාණය සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් කැලේ හොය හොය දර ඇවිදින්න හොයන් දර හොය හොය ඇවිදින්න අවශ්‍ය නැහැ. ඒ නිසා ටිකක් නිදාගෙන ඉඳලා මේ ගහින් දර කඩාගෙන යනවා කියලා හිතලා ඔහු නිදාගත්තා. අනිත් ශිෂ්‍යයෝ කැලේ හැමතැනම ඇවිදලා හැමෝම දර මිටිය බැඳගෙන ඒවත් අරන් යනකොට මේ පුද්ගලයා තාමත් නිදි. ඒ නිසා ඔහුට ඇහැරෙව්වා. ඇහැරවල තමන් යන බව සඳහන් කළා. තවත් ටිකක් වෙලා ආලසව ඉඳලා දර කඩන්න කියලා ඉක්මනට ලුණු වර්ණ ගහට නැගලා. නැගලා අර කොළ නැති ලුණු වර්ණ අතු කඩන්න ඇදලා ගන්නකොට හදිස්සියේ දැන් එකක් වැදුනේ ඇහි. ඇහිලා ඇනිලා ඇහැ හිල්ුණා. දැන් එක අතකින් ඇහැ වහගෙන අනික් අතින් දර කැඩුවා. ඇහි වේදනාවක් දරන්න බැරි තරම්. කොහොම හරි දර මිටියක් බැඳා. ඔක්කොම අමුදර. දර මිටියක් බැඳගෙන ඕකත් කරේ තියාගෙන ගිහිල්ලා අනිත් ශිෂ්‍යෝ දර දාපු තැන දර උඩින් දැම්මා මේක. එදා දවල් වෙනත් ගමකින් ආපු පිරිසක් දිසාපාමක ආචාර්යවරයාට ආරාධනාවක් දීලා තිබුණා. බ්‍රාහ්මණවරු කැඳවගෙන කරන්න ඕන යාගයක් තියෙනවා. ඒ නිසා අපිට දානයක් දෙන්න ඕනේ. ගුරු ගෙදරින් පිරිසක් එවන්න කියලා. බ්‍රාහ්මණ තරුණිය වැඩිපුර ඉන්නේ. ගුරුවරයා ආරාධනාව බාරගත්තා. හවස ශිෂ්‍යයන්ට කතා කරලා කිව්වා, අහවල් ගමේ දක්ෂිනාවක් බාරගන්න යම් කටයුත්තකට අපිට යන්න වෙලා තියෙනවා. උදේ පාන්දරම පිටත් වෙන්න ඕනේ. බඩගින්න යන්න බෑ. ඒ නිසා උදේම හැමෝම කැඳවලඳලා පිටත් වෙන්න කියලා. සියලු දෙනාම ඒ කාරණාව පිළිඅරගෙන දිසාපාමුක් ආචාර්යවරයාගේ මාලිගාවේ කෑම හදන කාන්තාවට කතා කළා. කතා කරලා කිව්වා, උදේ මේ වෙලාවට අපිට කැඳ පිළියෙල කරලා දෙන්න ඕනේ. ඇය හා කිව්වා. ඇය පාන්දරම අවදි වුණා. කැඳ පිළියෙල කරන්න සියල්ල සූදානම් කරලා ලිපපත්තු කරන්න දරගොඩ ගාවට ගියා දරගන්න. එදා අර කම්මැලි පුද්ගලයා දර කඩාගෙන ඇවිල්ලා දර මිටි දාලා තිබුණේ අර අනික් දර මිටි උඩ. ඇය ගත්තා උඩින්ම තිබුණ දර මිටි. එයින් දරගෙනල්ලා ලිප දල්වන්න උත්සාහ කළා ලිප මොලව ගන්න බැරි ගියා. ඒ කොච්චර පිම්බත් ඇවිලෙන්නේ නැහැ. මොකද අමු ලුණු වරණ දර තියෙනවා. මද කරුවලේ ඇය මේවා අමුයි කියලා දැක්කෙත් නැහැ. ඉතින් નિયમિત වෙලාව වෙනකොට කැඳ ටික උයලා ඉවර කරන්න බැරි වුණා. දවල් වුණා. ශිෂ්‍යය තීරණය කළා මේ ගමන දැන් ගිහිල්ල වැඩක් නෑ. මේ නිසා ඉතින් න්යායි කියලා. දිසාපාමක ආචාර්යවරයා ඒ ගමනට පිටත් කරපු ශිෂ්‍යයෝ තාම ගිහිල්ල නැති බව දැනගෙන ඒ අයට කතා කරලා ඇහුවා, දරුවනි, ඇයි ප්‍රමාද? ඇයි ගියේ නැත්තේ? මේ අය කියන ආචාර්යතුමනි, දවල් වුණා. අපි එහිඳ ගමන අත්හැරලා දැම්මා. මොකද්ද ප්‍රමාද වෙන්න හේතුව? ආචාර්යතුමනි, කැඳ ටික හදන්න පරක්කුයි. හේතු
සඳහන් කළා. ඊයේ දරගෙන්න යනකොට කම්මැලි පුද්ගලෙක් අපි එක ගියානේ. පොව් ගිහිල්ලා කැලෑවි නිදාගත්තා. අපි හැමෝම දර කඩාගෙන ආවට පස්සේ ඔහු අමු දර ගොඩක් බැඳගෙන ඇවිල්ලා. ඒක දර ගොඩ උඩ දාලා. කැඳ හදන තැනැත්තිය උදේම ගිහිල්ලා තියෙන්නේ අර ගිහිල්ලා අරන් තියෙන්නේ අමු දර මිටි. ඇයට ලිප දල්වා ගන්න අපහසු වෙච්ච නිසා කැඳ හදන්න පරක් වුණ ආචාර්යතුමනි. කම්මැලි එක්ක කටයුතු කරපු නිසා තම තමන්ට එළඹිලා තිබුණ කටයුතු හුඟක් ප්‍රමාදයි. එක කම්මැලි නිසා බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. දානේ බාරගත් ආචාර්යතුමා පිරිසට දානිට යන්න බැරි වුණා. දාන පිළිල කරන පිරිසේ වැඩි කියලා බලාපොරොත්තු වෙන. ඒ අය බොහෝ ආහාර පාන පිළිල කරගෙන. නමුත් කාරණා විශ්ත වෙන්නේ නැහැ. එක අලසේ නිසා අනිත් සියලු දෙනාටම බොහෝසේ පාඩුයි. දිසාපාමුක ආචාර්යවරයා අවවාද කළා. මෙවන් අලසයන් සමග කටයුතු කිරීම තුළ හැම කෙනෙකුටම බාධාව පාඩුවි කරදර වලට මුහුණ දෙන්න වී නොඑක් වර සිද්ධ වෙනවා. අනේ නිසා අලස බව මෙලව පරලව දෙකේම දියුණුවට අනර්ථකාරී කටකාරියක් හැටියට දක්වලා තියෙනවා. ක්‍රෝධය අලසයට මිනි කේන් තියනවා කියලා කියනවා. මේ ක්‍රෝධය සත්වයාගේ සුගති ගමනට කොයි තරම්නම් බාධා පමුණුවනවද? ධර්මයේ තුලින් ඕන තරම් අහලා තියෙනවා. අලසයන්ට විතරක්ම නෙමෙයි කේන්තියන්නේ. කෙසේ වෙතත් මෙතන කතා කරන්නේ කේන්තිය පිළිබඳව. දේශය තමාව පැහැරගන්නේ. දේශයේ බරපතල අකුසලයක් නේ. ධර්මයේ සඳහන් කළ ඊතා බඩපතල අකුසල කර්මයක් දේශය. දේශ සහගත පුද්ගලයා සමහර වෙලාවට මහා බරපතල අකුසල් කරගන්නවා. ඒ කේන්තිය පාලනය කරගන්න බැරි නිසා. ස්වභාවයෙන්ම දේශේ පාපයක්. එතකොට ඒක පාලනය කරගන්න බැරි වෙච්චාම ඔහු වචන වලින් අතින් පයින් ක්‍රියාත්මක වෙනවා. එහෙමනේ පැහැදිලි කරන්නේ. ඉස්සරලම කේන්ති ඇති වෙනවා. ටික ටික ඉවසයි ඉවසෙ ඉන්නවා. ඉවසේ ඉවසීමේ සීමාව ඉක්ම යන්නේ. ඔහුගේ කටින් මූණනවා. ටික නන්නයිට බයිනවා. හැබැයි ඇහෙන්නේ නැහැ ඒක. කටින් මූණනවා. වටපිට බලනවා. පොල්ලක් ගන්නවා. පදස් තර පරුස වචන වලින් වදිනවා. ඊට පස්සේ පහර දෙන්න පොල්ල ඔසවනවා. පහර දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා බැනලා හිටියා. දැන් දණ්ඩක් අරගෙන දණ්ඩ ඔසවනවා. තවත් කේන්තිය වැඩි වෙච්චාම ඒ දණ්ඩෙන් පහර දෙනවා. පහර දුන්නහම ඔහු කාටද පහර දීලා තියෙන්නේ? සමහරලාට මවට පහර වෙදිලා තියෙන්න පුළුවන්. පියාණන්ට පහර වෙදිලා තියෙන්න පුළුවන්. තවත් ගරු කටයුතු පුද්ගලයෙකුට, වැඩිහිටි මිත්තණියෙකුට, සීයෙකුට පහර වෙදිලා තියෙන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයෙක් එතන ඉන්න පුළුවන්. නමුත් කේන්තිය නිසා වෙන්නේ මොකක්ද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. සමහර අය දරුණු අපරාධ කරලා කියන්නේ කේන්ති මට්ටමට මට තේරුන්නේ නැහැ. මට උන්න හිටියේ දැන් අමතක වුණා. මං කලේ මොනවද කියලා මටවත් තේරෙන්නේ නැහැ. පස්සේ එහෙම කී කී පසුතැවෙන අය ඕන තරම් ඉන්නවා. නමුත් දේශයේ හරි භයානක කුසල කර්මයක්. පිනතුනේක පැහැදිලි කරන්න
උදාහරණ රාශියක් පෙන්වලා තියෙනවා. එකක් තමයි සේරි වාණිජ ජාතකය. ඔබ හොඳට දන්න ජාතක කතාවක්. අපේ මහ බෝසතාණන් වහන්සේ වලලු වෙලෙන් දෙක් හැටියට ඉපදිලා හිටියා. ජීවිකා වෘත්තිය හැටියට කෙරුවේ වලලු වෙළඳනේ, වෙළඳාම් කරන එක. නම කච්චපුට. තවත් වෙළෙන් දෙක් හිටියා. ඒ වෙළෙන්දගෙන සේරි වාණිජය. මේ වෙළෙන්ද දෙන්නම ගඟෙන් එතර වෙලා එක්තරා ප්‍රදේශයක වෙළඳාම යනකොට මේ දෙන්න ප්‍රදේශයේ වීති එදාගෙන තිබුණා. මේ වීතියේ හැමදාම තමන් යනවා කියලා. මේක වීදියේක ඉතාම දුප්පත් සිටු පවුලක් හිටියා. ඒගොල්ලෝ සිටුවරු හරි ධනවත්. හැබැයි දැන් දුප්පත් වෙලා. සිටු පවුලේ බොහෝ සමාජිකයෝ නැහැ. වයසක කාන්තාවක් ඉන්නවා. ඒ වයසක කාන්තාවට මිත්තණියක් ඉන්නවා. ඒ වයසක කාන්තාවට ලාබාල මිනිබිරියක් ඉන්නවා. මිත්තණියක් නෙමෙයි පින්නතනි, මිනිබිරියක් ඉන්නවා. මේ මිනිබිරිය මිත්තණිය එක තමයි ඉන්නේ. ඉතින් මේගොල්ලෝ දැන් හරි දුප්පත්. නමුත් මේ මිනිබිරිය ටිකෙන් ටික තරුණ වයසට එනවා. ඇය හරි ආසයි අඳින්න වගේම පළඳින්න. එක දවසක් මිත්තණියට ගිහිල්ලා කියනවා, අර වලලු වෙලෙන්දගෙන් මට වලලු ටිකක් අරන් දෙන්න කියලා. මිත්තණිය කියන දුවේ, දුප්පත් අපි කොහොමද වලලු ගන්න? වලලු ගන්න කෝ අපට සල්ලි? ඇයි කියනවා, මේ තලිය තලියක් ගෙනල්ලා පෙන්නලා කියන මේ තලිය ඒ වෙලෙන්දට දීලා ගැළපෙන මුදලකට අපි වලඳු ගමු. මෙතනිය කතා කළා වෙලෙන්දට. කතා කළා කියනවා, ස්වාමීනි, මේ අහිංසක දැරිය වලලු ඉල්ලලා කරදර කරනවා. මට ඇයට වලලු වරන් දෙන්න තරම් වත්කමක් නැහැ. පුළුහන්නම් යන්තමකින් හරි දෙයක් ඇයට දීලා යන්න කියලා. ඒ වෙනුවට මේ තලිය ගන්න කියලා. ඔහු තලිය අතට අරගත්තා. ඒ තලිය බරයි. ඉදිකටුවක් අරගෙන තලිය සීරුවා. ඔහු දැනගත්තා, මේක රන් තලියක්. මේක නිකම්ම අරගෙන යන්න තිබුණොත් මට හුඟක් හොඳයි. හරි කපටි වෙලෙන්දේ. නමුත් ඔහු සඳහන් කළා, මේ තලියේ කිසිම වටිනාකමක් නැහැ. එක වලල්ලක්වත් ඇයට දෙන්න තරම් තලිය වටින්නේ නැහැ. එහෙම කියලා තලිය බිම දාලා ඔහු පිටත් වෙනවා. තව ටික වෙලාවක් යනකොට තවත් වෙලෙන්දෙක් එනවා. දැරිය ආපහුත් අඬනවා. ඇයි ගෙට දුවගෙන ගිහිල්ලා මිත්තණියට කියනවා, තවත් වෙලෙන්දෙක් එනවා. හැබැයි ඉස්සරලා වෙලෙන්දට වඩා හොඳයි වගේ. කාරුණික පෙනුමයි. අපි ඔහුට තලිය පෙන්වලා බලමුද කියලා. යෙහෙළියගේ තමන්ගේ මිනිබිරියගේ උවමනාව කොහොම හරි සම්පූර්ණ කරලා දෙන්න ඕන නිසා මිත්තණිය ඒ වෙලෙන්දට කතා කළා. කතා කරලා කියනවා, පුතේ, මේ තලිය තියාගන්න. යන්තමකින් දෙයක් හරි අපිට දීලා යන්න. බලන්න. මේ වෙලෙන්ද තලිය අරගෙන බැලුවා. ඔහු දැනගත්තු තලිය රන් තලියක් කියලා. ඔහු ඇයට සඳහන් කළා, මෑණියනි, මේ තලිය වටිනාකම මේ වෙලාවේ මගේ අතේ නෑ. ඇය කියනවා, කලිනුත් වෙලෙන්දෙක් ආවා. ඒ වෙලෙන්ද මේ තලිය වටින්නේ නෑ කියලා විසි කළා. නමුත් පුතේ, උඹේ පිනට මේ තලිය රන් තලියක් වෙන්නේ. ඔබ තලිය අරන් යම. මගේ මිනිබිරියට වලලු ටිකක් දියා. වෙලෙන්ද තමන්ගේ අතේ තිබිච්ච පහවලු 500ක් මෑල්ලගේ අතේ තිබ්බා.
තමන්ගේ වලලු කූඩේ එහෙම්මම බිම තිබ්බා. එතනත් කහවලු 500ක වලලු තිබ්බා. ඔහු අර මහල්ලගෙන් කහවණු 8ක් ඉල්ලගත්ත ඔරුවට දෙන්න. ඇගෙන් කහවණු 8ක් ණයට ඉල්ලගෙන ඔහු වහාම ගන්තෙරට ගිහිල්ලා තොටියට කහවණු ටික දීලා මාව විතර කරන්න කිව්වා. මේ වෙලාවේ කලින් ආපු සේරි වණිජේ අර ගෙදරට ආයෙත් එනවා. ගෙදර මිනිස්සු රවට්ටලා යන්තමකින් මොනව හරි දීලා තලිය අරගන්න. ඔහු තලිය වටිනාකම දන්නවා. නමුත් ඇවිල්ලා අහපුවාම කලින් ආපු තවුසට තලිය දුන්නා. ඔබ වටින්නේ නෑ කියපු තලිය ඔහු අරගත්තා. කහවලු 500ක් සහ මේ වලලු ඔක්කොම දීලා. එහෙම කියහම පස්සේ ආපු එළින්දට සේරි වණිජට ඒක දරා ගන්න බැරුව ගියා. කපටිකමක් කරන්න හැදුවේ. ඔහු ගගෙන් එතර වෙන්න ගියපු බව දැනගත්තා. මේ පුද්ගලයා එහෙමම දීවගම් ඌර දක්වාම තමන් ගාව තියෙන වලලු ඔක්කොම අර ගෙදර දෙන්නවා. දුවනකොට උඩ ඇඳුම් ගැලවිලා වැටෙනවා. ඌට ඒ මොකක්ම ගානක් නෑ. ගන්තෙරට ගිහිල්ලා බලනකොට කච්චපුට ඔරුවේ නැගලා දැන් ගඟේ මැද විතර ගිහිල්ලා මව අඬ ගන්න පටන් ගත්තලු. ඔරුව ආපහු හරවන්නේ. ඔරුව ආපහු හැරෙන පාටක් නෑ. කහවණු ලක්ෂයක් වටින තලිය මට අහිමි වුණා කියලා කල්පනා කර කර උණුලේ වමනේ දාලා මරණයට පත් වුණා. පින්නතුනි එදා කච්චපුට තමගේ සමග සේරි වාණිජය ඇති කරගත්තේ මහතරක් ලොකු වෛරයක්. ඒ වෛරේ දිගින් දිගටම ආවා. කල්ප ගණනාවක් මේ වෛරය ආවා. මහ බෝසතාණන් වහන්සේට වෛර කරලා අවස්ථා කීපයක් ඒ ශරීරයෙන් ඒ ජීවිතයෙන් නිරේත ගියා. මේ අවස්ථාවන් වල අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට නිරේ ගිහිල්ලා බොහෝ නිරාදුක් විඳා. බොහෝසේ නිරාදුක් විඳලා. නැවත මනුස්ස ලෝකවල එන. නැවත පව්කම් කරන. බෝසතන් වහන්සේ මුණ ගැහුනොත් අහස පොළව නූහුලන අපරාධ කරනවා. මේ දේවදත්තයන් වහන්සේ. ඒ කාලේ අපරාධ කරපුවා මොනවද පින්නතනි ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන උතුම් වූ බුද්ධත්වයේ බැබලි ෂඩ් වර්ණ රශ්මි ජාලා විහිදෝ සකල ලෝක සත්‍යයට අමාදරක් වගේ වැඩ ඉන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ජීවිතක්ෂයට පත්කරන්න කියන චේතනාව පදනම් කරගෙන දුනුවායෝ යෙදුවා. නාලාගිරි හස්තියා යෙදුවා. මේ වාගේ නොඑක් උපක්‍රම යෙදුවා. ඒ විතරක් නෙමෙයි. තමම්ම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුව මතට මහා ගලක් පෙරළුවා. එහෙම කටයුතු කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට හානියක් කරන්න බැරි වුණ නිසා තමන් තනියම අපරාධ කරන්න නොඑක් වර උත්සාහ කළා. එහි අවසාන ප්‍රතිඵලය මේ ජීවිතයෙන්ම නිරාගිනි දැල්ලා මේ ශරීර කෝඩුව අවීචයට ඇදගෙන ගියා. ඒ කියන්නේ මෙලොව ජීවත් වෙමින් සිටියදීම අවීචයෙන් ගිනි දැල් නැගිලා අරගෙන මොන තරම්නම් බරපතල අකුසල කර්ම වෙන්නේ නැද්ද? වර්තමානයේ අපි කවුරුවත් දැකලා නැහැ නේ පින්තුනේ. අවීචයෙන් ගින්දර ඇවිල්ලා කවුරුවත් අවීචයට අරන් ගියා කියලා. නමුත් ඒ කාලේ පින් කරගන්නත් හරි පහසුයි, හවු කරගන්නත් හරි පහසුයි,
ඔය දෙකටම හරි පහසුයි. ආගේ නිසා මහා බෝසතාණන් වහන්සේට එදා බැඳගත් වෛරය තාමත් අරගෙන ඥාතිත්වයේ අරගෙන ඉපදිලා ඒ වෛරය සංසිඳිලා කච්චපුට දඬ ගැහුවට මෙතනට ආවෙන්නේ වෙච්ච පාඩුව ගැන හිතලා ආදවත පුපුරලා උණුලේ වම්නේ කළා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම කල්පනා කළා මොකද්ද මට උනේ කියලා. ඉතින් දිගින් දිගට මේ කරුණ පදනම් කරගෙන වෛර කර කර ඇවිල්ලා අන්තිම ආත්ම භාවෙත් බුදුරජාණන් වහන්සේට වෛර කරලා සොකීය කයින් අවීචිත ගියා. මොකක් නිසාද? කේන්ති නිසා. ක්‍රෝධය නිසා අත්විඳින්න ලැබුණ භයානක එක ඉරණමක්. ජාතක පාළි තවත් කරුණු සඳහන් කරනවා. ද්වේෂය පිළිබඳව සඳහන් කරනකොට පින්නතුනි, එක දුප්පත් කාන්තාවකුයි දුප්පත් පුරුෂයෙකුයි දන් දෙන්න විදිහක් නැති හින්දා තමන්ගේ එකම දුව විකුණා. දියණිය විකුණලා මෙය කිරි එළදෙනක් ගත්තා. මේ එළදෙන දවසකට තෙල් සාමාන්‍ය තෙල් නැලි කීපයක්වත් ලබා දෙනවා. අනිත් ගවයන්ගෙන් එහෙම තෙල් ගන්න බෑ. මේ දෙනකින් තෙල් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොවුන්ගේ ආද්‍යාශයේ ප්‍රබල නිසා, බලාපොරොත්තු හරි ඉහළ නිසා, අනුග්‍රහය නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ ඇයට මේ එළදෙනකින් හරියට තෙල් ලැබෙන බව දැනගත්ත මේ මුලාදෑනියා ඒ ගෙදර ගිහිල්ලා ගෙදර දෙන්න බය කළා. මේවා රජයට අයිති සම්පත්. කොහොමද තනියම බුක්ති විඳින්නේ කියලා. ගෙදර අයත් කල්පනා කළා. අනේ එළදෙන රජයට අයිති කියලා අරගත්තේ. අපි ආයේ කොහොමද ප්‍රණීත විදිහට දන් දෙන්නේ? එළදෙනකින් ලැබෙන තෙල් වලින් මේ අය මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් දැල්වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළුව මහා සංඝරත්නය උදෙසා ගිතෙල් මිශ්‍ර කිරිබත් හදලා පූජ කරනවා. මේවා තමයි ඒ ධනයෙන් ඒගොල්ලෝ කරන්නේ. පින්නතුනි, අර පුද්ගලයා මේ විදිහට බාධා කරලා මේ එළදෙන රජයට අයත් කියලා එළදෙන රජයට අරගෙන ගියොත් අපි දෙන්නටම ආයෙ දන් දෙන්න වෙන්නේ නැහැ. ඒක මහා පාඩුවක්. එහෙම හිතලා මේ අය අර පුද්ගලයාට හැමදාම තෙල් කාලක් දෙනවා. රජයේ තෙල් දෙන්න දුන්නොත් අපිට තෙල් ගන්න වෙන්නේ. මොහු නිහඬ කරන්නේ මොහුටත් තෙල් කාලක් දෙනවා. හැමදාම ඔහුට තෙල් කාල දෙනවා. මේ පුද්ගලයා දවසක් පත්යන්තයක ගිහිල්ලා හිටපු නිසා තෙල් දෙන්න බැරුව ගියා. නමුත් ඔහු නැවත ඇවිල්ලා බොහෝසේ වාද කළා. තෙල් නුදුන්න එකට දඬුවමක් හැටියට ඔහු තීරණය කළා. මේ අයගේ එළදෙන අරන් යන්න ඕනේ. එනිසා ඔහු එළදෙන අරන් ගියා. ඇයි කියලා රජයට බාර දුන්නා. රජ බිසවටත් හරි සතුටුයි. සියලු ආභරණ වලින් සැරසිලා ඒ දින ළඟට භාජනීකුත් අරන් ගිහිල්ලා දොවන්න පටන් ගත්තා. ඒක තෙල් බිංදුවක්වත් ඇගේ භාජනීයට වැටුනේ නැහැ. ඒ දින කීපයක් බොහෝසේ උත්සාහ කළා. ඇයට බැරි වුණා තෙල් ලබා ගන්න. ඇයි තීරණය කළා මේ දිනගේ මුල් අයිතිකාරිය ගෙන්නවා කියලා. ඇයි ගෙන්වගන්නේ? කරුණු කාරණා කියලා
ඇයට සඳහන් කළා තෙල් අරන් දෙන්න කියලා. දින කීපයකින් දෝල නෑ ඇයි කිව්වා භාජන කීපයක් ගේන්න. ඇය දිනකින් කිරි දවන්න හදනවා වගේ ලෑස්ති වෙනකොට තෙල් ඇක්කිරිලා අර සියලු භාජන පිරිලා ඉතිරිලා ගියා. රජ දේවියට සතුටුයි, රජුටත් සතුටුයි. මේ දෙන මොවුන්ගේ ආශ්චර්ය නිසායි, මොවුන්ගේ පින නිසායි. ආගේ නිසා රජු ඔවුන්ට බොහෝම සැප සම්පත් දුන්නා. බොහෝ සේ සැප සම්පත් දීලා ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන කටයුතු කරන්න හුඟා අවවාද කළා. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ට හානි කරන්න උත්සාහ කරපු අර පුද්ගලයා, රජයට සම්බන්ධ පුද්ගලයා කැඳවල ඔහු මේ දෙදෙනාගේ සේවකයා බවට පත් කළා. දෙන ඔවුන්ට ලබලා දුන්නා හැමදාම දන් දෙන්න, හැමදාම පහන් දල්වන්න, එගින් තෙල් අරගන්න, ඔබේ වස්තුව ඔබ මරන් යන්න. ක්‍රෝධය නිසා ඔහුට ගමත් අහිමි වුණා, ඔහුට රැකියාවත් අහිමි වුණා. ඒක තමයි ක්‍රෝධයේ හැටි. වෙනතනේ ක්‍රෝධය පිළිබඳවම කරුණු සඳහන් කරනකොට මේ මගමානවක ජාතක කතාවත් හරි වටිනවා. මගමානවක චරිතය සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාරමිතා පුරපු කාලේ දෙව්ලොව යන්න මග හදන මේ තරුණයාට යාළුව 32ක් හිටියා. අපේ පින්වතුන් කරුණු දන්නවා කියලා මම හිතන්නේ. නමුත් ගමේ ඉන්න මුලා දෑනියා මේ තරුණයෝ 32 දෙනාගේ මේ උසස් ක්‍රියාව අගය කරන්න පෙළඹුණේ නෑ කවදාවත්. ඔවුන් ගෙන්නලා ඔවුන්ට යෝජනා කළේ ඇයි ඔබලා මෙහෙම කරන්නේ? ඔය තරුණ කාලේ මස් කන්න ඕනේ, ප්‍රාරක බොන්න ඕනේ, නටන්න ගයන්න ඕනේ. ඒ දේවල් කරනවා මිසක් ඒ දඬු පාලන් හදනවා, ගව් පොකුණු හදනවා, මේ දේවල් කරන්නද තියෙන්නේ කියලා. ඔව කරන්න කල් තියෙනවා. ඉතින් ඔහු කියන දේ තරුණ පිරිස ඇහුවේ නෑ. ඔහුට වඩා තරුණයෝ ප්‍රඥාවන්තයි. සමහරලාට පුරෝහිත බ්‍රාහ්මණයට ප්‍රඥාව ඇති. ඒකට හරි කපටි. තරුණ පිරිස තමන්ගේ අදහසට නැඹුරු නොවෙනකොට රජුරුවන්ට කියලා කිව්වා. රජුරුව තරුණ පිරිස ගෙන්නලා ඇතාලව්ව පාගලා මරන්න කිව්වා. නමුත් පින්තුනේ කිසිසේත් ඒ ඇතා මහබෝසතාණන් වහන්සේ හානියක් කළේ නෑ. ඔය නොයෙක් වර කරදර කරන්න උත්සාහ කරලා ඒ කිසි දෙයකින් ප්‍රයෝජනයක් වුණේ නෑ. ඔද ඇතාලව්ව පාගවල මරන්න හදනකොට මගමානවක තමන්ගේ පිරිසට උපදෙස් දීලා තිබුණා මෛත්‍රී කරන්න කියලා. ඔව් මෛත්‍රී විහරණයෙන්මයි හිටියේ. ඇතාට ඒ නිසා පාගන්න එන්න බෑ. වෙනත් නොයෙක් ආකාරවලින් උත්සාහ කළා. නමුත් බැරි වෙනවා. එහෙම බැරි වුණා. උත්සාහ කරලා උත්සාහ කරලා කොයි ක්‍රමයකින්වත් මේ තරුණ පිරිසට හානි කරන්න බැරි වෙනවා මේ අතින්. අන්තිම රජුගේ ගාවට ගිහිල්ලා කීවා, "මහරජා මොන විදිහටවත් මේ හස්තියා මේ පිරිස ළඟට යොමු කරන්න බෑ" කියලා. රජුගේ දැනගත්ත මෙතන මොකක් හරි රහසක් තියෙන්න ඕනේ. රජුගේ ඇවිල්ලා මගමානවකට කතා කරලා අහනවා, "ඇයි මේ අතා උඹලට හානි කරන්න දෙන්නේ නැත්තේ? මොනවද ඔබලා කරන වැඩ? ඇයි මගේ රට විනාශ කරන්න කටයුතු කරන්නේ? මගේ රට මට මගේ අම්මා වාගේ එවන් රට ඔබලටත් එසේම විය යුතුයි." මේ ආදි වශයෙන් රජු කරුණු දක්වනකොට මගමානවක සඳහන් කළා, "මහරජයේ මගේ ගමට රටට ආදරය නිසා, මිනිස්සුන්ට ආදරය නිසා ඔවුන්ගේ පහසුව උදෙසා ඒ දඬු පාලන් හදමින් මාර්ග සුද්ධ කරමින් කටයුතු කරනවා මිසක් මුලා දෑනි තැන කියන බොරු අපි ළඟ නැහැ" කියලා. අජිරු අන්තිමට මුලා දෑනි ගෙන්නලා මේ අයගේ
සේවකයා බවට පත් කළා. මුලා දෑනිගේ ගම් ප්‍රදේශයේ එතම මේ ජීවත් වෙච්ච මේ ගම් ප්‍රදේශයේ මේ ඇයිටම ලබලා දුන්න මුලා දෑනිට මුකුත් නැහැ. කෝපය නිසා, ඊර්ෂ්‍යාව වෛරය නිසා මුලා දෑනිට අන්තිමට මේ 30 දිනකට බැල මෙහෙවරකම් කරන්න සිද්ධ වුණා. ආගමික නිසා මෙවන් කරුණු රාශිය තව මේ ද්වේෂය සම්බන්ධයෙන් පැහැදිලි කරන තැන්වල තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ මේ අලසකම ඉරියව්ව මාරු කරන්න තියෙන අකමැත්ත, අනුට්ඨිතාව සහ ද්වේෂය කියන කරුණු කවදාවත් අපට සුගතිය සඳහා මඟ පෙන්වන්නේ නැහැ. පිරිහීමට දුගතියටමයි මඟ කියන්නේ. ආගේ නිසා ඒක තේරුම් අරගෙන අලසකම, ද්වේෂය නැත්නම් මේ ක්‍රෝධයෙන් මිදින කටයුතු කරන්න. සසර පුරාම අලස නොවෙන්න, ක්‍රෝධ සහගත බව අපිව පීඩාවට පත් නොකරන්න ඕනේ කියලා හිතලා උතුම් ධර්ම දානානිසංස උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය මේ පින්තුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා කඩවත ඇල්දිනී පදිංචි ශාමික ශාන්ත පියාණන් චම්පා නිලන්ති මෑණියන් ඇතුළු හිතවත් පිරිස උතුම් අරමුණු සෙනායා දිනීගේ 2021 නවවෙනි මාසයේ 24 වන දිනට ලබන 11 වෙනි ජන්මදිනයට ආශිර්වාද කිරීම, ඊජේපී චන්ද්‍රසේන පියාණන් ගුණශීලී පුංචි හේවා මෑණියන් දිනදාස මුනිතුංග මාමා දිලීප් කුමාර මල්ලි ඉසුරු ලක්ෂාන් මල්ලි යන මේ අයට පින් අනුමෝදන් කිරීමත් සෙනායා දීනිගේ 11 වෙනි ජන්මදිනයේට සෙත්පැතු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සම්පත ලැබේවා කියලා ආශිර්වාද කිරීමත් සඳහන් කළ සියලු දෙනාම සම්‍යක් දෘෂ්ටික භාවයෙන් තොර නොවේවා. සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු ඇතුළු මෙලව සිදු කරන යහපත් හැම කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මෙයින් ලැබෙන උතුම් පින සියලු දෙනාට අනුමෝදන් වී කොරෝනා වදුර ලෝකයෙන් තුරන් වේවා. නිතුම් කුසල් සිල් දෙනාටම අනුමෝදන් වේවා. කොරෝනා උපද්‍රවයේ රටින් ලෝකයෙන් තොර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දේශනාවේ දායකත්වයේ දරන ක්‍රිෂාන්ත මහත්මයා සහ චම්පා මහත්මිය ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කළ හැම කෙනෙකුටම ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදය නිදුක් නිරෝගී භාවයත් චිර ජීවනයත් ලැබේවා. ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහ සසරින් මිදෙන්න මේ පුණ්‍ය ආශිර්වාදයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශස්හා ච බුම්මණ්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.